සුබ දවසක් වේවා යාළුවනි ඕගොල්ලෝ ඔක්කොටම මදාරාස් ලයිව් බ්ලොග් මගේ YouTube නාලිකාවට ඕගොල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉඳීවි කියලා මම බලාපොරොත්තු වෙනවා අද මම ඕගොල්ලන්ට ස්පෙෂල් කකුලුව කරි එකක් හදන්නට කියලා දෙන්නයි යන්නේ මුලින්ම බලමු කකුලුව කොහොමද සුද්ධ කරගන්න කියලා කකුලුවන්ගේ අර කහපාට ලික්විඩ් එක මුලින්ම අයින් කරලා හොඳින් හොදගන්න ඕනේ ඊට පස්සේ තමයි කකුලුව දෙකට වෙන් කරගන්නේ මෙලෙස දෙකට වෙන් කරගත්ත කකුලුවන්ගේ ලොකු අඬුවලට පොඩි පහර දීමක් කරලා තලා ගන්නයි ඕනේ මේ වීඩියෝ එකේ පේන ආකාරයට තමයි අපි කකුලුව සුද්ධ කළා කපා ගත්තේ අපි මැටි ඇතිලි එක තමයි කකුලුව කාරිය එක පිසගන්නේ මුලින්ම ඇතිලියට තෙල් ටිකක් දාලා තෙල් නටනකොට ඒකට සෝදාගත් කරපිංචා රම්පා එකතු කරගන්න ඕනේ ඕගොල්ලන්ට මේ සඳහා කැවල තෙල් වර්ගයක් භාවිතා කරන්න පුළුවන් මුරුංග කොළයි සුදු ලුණුයි පේස්ට් එකක් හදලා අපි ඒකත් අපේ මේ මැටි ඇතිලියට එකතු කරනවා මෙරස හැදගාමින් ටික වේලාවක් අපි පිස ගන්නවා අපේ මේ මිශ්‍රණය සුද්ධ කරලා හොදලා පෙති කපාගෙන තියෙන්නේ අමමිරිසුත් පොඩියට කෑලි කපා ගත්තා අපේ මුරුංග සුදු ලුණු පේස්ට් එක තියෙන මැටි ඇතිලියට අපි කපාගත් බීලුණු පෙති අමමිරිස් කෑලි ටිකයි දාගත්තා දාලා ටිකක් හොඳින් කලවම් කරගන්නවා දැන් අපේ මේ සම්පූර්ණ මිශ්‍රණය දැන් අපි සාදාගත් දිය කිරි අපේ මේ මිශ්‍රණයට එකතු කරනවා ඊට පස්සේ හොඳින් සෝදාගත් මුරුංග ඉති කීපයක් අපේ මේ ඇතිලියට එකතු කරනවා ටික වෙලාවක් මෙලෙස හැඳිගාමින් පිස ගන්නවා ගාම්බිරිස් කුඩුයි බැදපු තුන පහ කුඩුයි බැදපු මිරිස් කුඩුයි උළුහාල් ටිකකුයි ගොරක කෑල්ලකුයි අපේ මේ දියකිරි මිශ්‍රණයට එකතු කරනවා කහ කුඩුයි ලුණු කුඩුයි මිශ්‍ර කළා දැන් මේ දියකිරි මිශ්‍රණය හොඳින් කලවම් කරනවා ඊට පසුව සෝදා සුද්ධ කරගත් කකුලුව ටික අපේ මේ දියකිරි මිශ්‍රණයට එකතු කරනවා කකුලුව ටික දියකිරින් තැඹුණාට පස්සේ තමයි අපි නම් මිටිකිරි එකතු කරන්නේ මෙහෙමත් හදලා බලන්නකෝ ඕගොල්ලෝ මේක රසවත් කරි එකක් දියකෙන් අපේ කකුලුව ටික තැඹුණාට පස්සේ මිටිගිරි අපි එකතු කරනවා ඊට පසුව අපේ මේ කකුලුව හොද්ද හොඳින් නැටුවට පස්සේ අපි ඩිෂ් එකකට බෙදා ගන්නවා ඕගොල්ලොත් මෙහෙම හදලා බලන්න කොච්චර රසවත්ද කියලා
මේ කකුලුව කයි එක ඉන්දියාප්ප ආප්ප පාම් බත් ඕනෑම ආහාරයක් සමග කෑමට ගන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ලයික් කරන්නත් අමතක කරන්න එපා. මාව අහන් ඉන්නවට මාව නරඹනවට ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි.